කමෙන් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. ලයික් බටන් එක නිකන් තියෙන ලයික් බටන් එක නෑනේ ඔබලා දාන්නකෝ. ආයෙත් එනවද දේශපාලනයට? දැන් ක්‍රියාකාරී වෙ ඉන්නවද? ඔව් අනිවාර්යෙන්ම එනවා. ආණ්ඩුවේ වැරදි වලට පවා ඒවකට මුදල් අමාත්‍යවරයාට විරුද්ධව, දැඳුම් කරේට විරුද්ධව, වැත්බදු සංශෝධනයට විරුද්ධව, ඒ සියල්ලට විරුද්ධව, සහ අම්බන්තොට වරාය චීනයට පවරා දීමට විරුද්ධව, ඒ හඬ, ඒ මං ඡන්ද ප්‍රකාශ කිරීම ආණ්ඩුවට විරුද්ධව සිදු කරන්න මට හැකියාව ලැබුණා. මගේ මං කොහොමත් සංවිධායකවරයෙක් හැටියට වැඩ කටයුතු කරනවා. ඒ ඊට එහා ගිය අපි දැවැන්ත බලවේගයක් මේ රටේ නිර්මාණය කරනවා. ගොඩක් දෙනෙක් අහනවා මේ මට කෙල්ලෙක් නැද්ද ගිමන්. ඇත්තටම මං අහන්නේ ඔයා මට ආදරේද? ඇයි අහන්නේ? ආදරේ නිසා අහන්නේ. අද දෙරණ මාධ්‍යවේදී හසිත විජේවර්ධන සමග අද FM දෙරණ අපි නොදන්න රේඩියෝ. අපි නොදන්න රේඩියෝව අද එකතු වෙන්නේ ඔන්න මම හසිත විජේවර්ධන. ඉතින් මම හිතන්නේ පූර්ව ප්‍රචාරක පටයේදී ඔබට විස්තර කිව්ව ගොඩක් මං ගැන. ඉතින් අද දවසේදී ලොකු අවස්ථාවක් තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් මම මුලින්ම කැමති ස්තුතිවන්ත වෙන විශේෂයෙන්ම FM දෙරණට, එහි නාලිකා ප්‍රධානි අපේ බණ්ඩාර විජයරත් මහත්මයාට, ඒ වගේම අපේ ගයාන් අයියා ගයාන්, ඒ වගේම අපේ ළඟම ඉන්න මිතුරිය. ඉතින් මේ සියලු දෙනාම එකතු වෙලා අද දවසේදී ඔන්න සම්බන්ධ කරගෙන මට අවස්ථාව ලබා දීලා තිනවා මේ පළවෙනි වතාවට FM නාලිකාවක අත්දැකීම ලබා ගන්න වැඩසටහනක් කරන්න කොහොමද කියන කාරණේ ගැන. ඉතින් අද දවසේදී FM දෙරණ අපි නොදන්න රේඩියෝවෙන් විශේෂයෙන්ම මේ වැඩසටහන අපි පහුගිය කාලේ තිබිච්ච විවිධ මේ ස්ථානයට ආපු අපේ ආරාධිත අමුත්තු කරපු ආකාරයට වඩා පොඩක් වෙනස් විදිහට තමයි අද දවසේදී කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි ආරම්භ කරමු එහෙනම් මේ FM දෙරණ අපි නොදන්න රේඩියෝව. ගොඩක් දෙනෙක් ගිම්හානි මේ දවස්වල මේ මගෙන් අහන කාරණයක් තමයි මේ දැන් මේ දවස්වල සූම් තාක්ෂණය ඔස්සේ අපි විවිධ මේ ලෙක්චරින් කරනවා. මම ගොඩක් වෙලාවට මේ අපේ දුෂ්කර පළාත්වල ඉන්න දරුවන් වෙනුවෙන්, ජනමාධ්‍යවේදයට කැමති අය වෙනුවෙන් ගොඩක් දෙනෙක් අහන්නේ කොහොමද නිවේදකෙක් වෙන්නේ, කොහොමද මාධ්‍යවේදියෙක් වෙන්නේ කියන කාරණේ අපේ මේ පොඩි අයට ගොඩක්ම තියෙනවා. ඊට කලින් කැමති දැන් මම මේ දක්වා ආපු ගමන කොහොමද මේ ගල් පෙරළි මැද්දෙන් කොහොමද මේ ගමන ආවේ කියලා පොඩ්ඩක් කියන්න. ඇත්තනම් මගේ කතාව පටන් ගන්නෙ මාධ්‍ය ශාස්ත්‍රයේ. මුලින්ම මම ප්‍රශ්න විද්‍යාලයේ ඉගෙන ගන්නෙ. ඉතින් ප්‍රශ්න විද්‍යාලයේ අපේ මාධ්‍ය කවය සහ ඩ්‍රාමා යුනිට් එක නාට්‍ය සංගමේ මේ දෙකට තමයි මං සම්බන්ධ වෙලා වැඩ කරන්නේ පොඩි කාලේ ඉඳන්. ඉතින් මං ක්‍රීඩාත් හැම එකම වගේ කරා. ඒ අතර වාරේ අපේ ඉස්කෝලේ ගුරුවරයෙක් තමයි රූපවාහිනී අතුරු මිතුරු වැඩසටහන මෙහෙවීමේ කටයුත්ත කරේ, වසන්ත ඥානප්‍රේම මහත්මයා. ඉතින් ඔහු රූපවාහිනී අතුරු මිතුරු වැඩසටහන මෙහෙවන අතරේ අපි ප්‍රශ්න විද්‍යාලේ නාට්‍ය කණ්ඩායමින් අතරේ අපිට අවස්ථාවක් හම්බ වෙනවා ගිහිල්ලා රූපවාහිනියට සම්බන්ධ වෙන්න. ඉතින් අතුරු මිතුරු වැඩසටහන ගියාම එතන ඉතින් ගොඩක් ඉතින් එක එක පාස්වල ඉල්ලෙන් ආපු සමවයස කණ්ඩායම් ගොඩක් හිටියා. ඉතින් මේ වෙනකොට අද ලංකාවේ ගොඩක් ජනප්‍රිය අය එතන ඉන්නවා. එතනින් බිහි වෙච්ච ගොඩාක් ඉන්නවා. නම් වශයෙන් කියන්න ගියොත් සෑහෙන්න. ඉතින් ඒ විදිහට අතුරු මිතුරු වැඩසටහනෙන් තමයි මම මුලින්ම කැමරාවක් ඉස්සරහට එන්නේ. ඉතින් රූපහනේ තියෙන සංස්කෘතිය සෑහෙන වෙනස්. මේ දැන් දෙරණේ තියෙන සංස්කෘතිය වගේ නෙමෙයි. රූපහනේ දැන් අපි සමහර වෙලාවට අද සජීවී විකාශයක් ගෙනෙනවා ගිම්හානි 3 දෙනෙක් විතරක් ගිහිල්ලා. නිවේදකයයි කැමරා ශිල්පියයි සහය කැමරා ශිල්පියයි. පැද රූපණි ගත්තොත් එහෙම සමහර වෙලාවට ඒ වගේ සජීවී විකාශයක් ගේන්නේ 6 දෙනෙක් 7 දෙනෙක් වගේ යනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් රූපණි තිබ්බේ. ඉතින් ලොකු අත්දැකීමක් ගත්තා ඒ අතුරු මිතුරු වැඩසටහන හරහා. ඊට පස්සේ අපි ටිකෙන් ටික මේ විදිහට දියුණු වෙලා ඇවිල්ලා වැඩසටහන් නිවේදකෙක් බවට, රූපණි ළමා වැඩසටහන් නිවේදකෙක් බවට පත් වුණා. මුල් කාලේ ටිකක් පසු බිම් ඉඳලා කොහොම හරි ඒ ස්ථානයට ආවා. ඉතින් ඊට පස්සේ ඉතින් උසස් පෙළ කරන කාලේ ඉවත් වෙන්න වුණා. උසස් පෙළින් පස්සේ දෙරණට සම්බන්ධ වෙන්නේ ඇත්තටම මේ මගේ පියාගේ හිතවත්කමක් මත තමයි දෙරණට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ කාලේ දෙරණ කියන්නේ කවුරුත්ම දන්නේ නැති නාලිකාවක්. දෙරණ කිව්වම ඇත්තටම මම මුල්ම කාලේ මම මේ වැඩවලට ගිහිල්ලා කාගෙන් හරි වොයිස් කට් එකක් ගන්න මයික් එක දැම්මම පවා සමහරු ආනෝ මේ දෙරණ කියන්නේ මේ කැන්සර් විසගති කියලා. ඒ තරම්. ඒ කියන්නේ මම 2009 දෙරණට සම්බන්ධ වෙන්නේ. ඉතින් එතකොට මේ දෙරණට එනවා මම ට්‍රේනින් නිවුස් රිපෝර්ට් කෙනෙක් විදියට. ට්‍රේනින් නිවුස් රිපෝර්ට් කෙනෙක් විදියට ඇවිල්ලා මට තිබ්බේ ඉතින් නිවුස් හදන හැටි බලාගෙන ඉන්න, අනිත් අයට උදව් කරන්න, ඊට පස්සේ නිෂ්පාදන කටයුතු වලදී සහයෝගය දක්වන්න, ඕ වගේ දේවල්. ඉතින් එහෙම ඉඳලා කොහොම හරි මාස 6-7ක් යද්දී අපේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂතුමාට හිතුණා මේ මං මේකට ගැලපෙනවා වැඩේට අල්ලන් යනවා කියලා.
අවස්ථාවක් දුන්නා මට මේ සම්බන්ධ වෙන්න දෙරණට. මුලින්ම මම ක්‍රීඩා වැඩසටහන් කරේ, ක්‍රීඩා ප්‍රවෘත්ති කරේ. ඉතින් ඔහොම කරගෙන ඇවිල්ලා අවුරුද්දක් දෙකක් විතර යද්දී මට මුල්ම කාලේ ඇත්තම ලොකු අවස්ථාවක් හම්බුණා. මොකද දෙරණ මේ අලුත්ම නාලිකාවක් හින්දා දැන් අපි හිතමු පොදුරාජ මණ්ඩලයේ ක්‍රීඩා උල්ල ගත්තොත් එහෙම ඒක ආවරණය කරන්න යන මට අවස්ථාව හම්බුණා ඉන්දියාවේ තිබ්බ. ඉතින් මං හිතන්නේ මම යද්දි මට වයස 20යි ඉන්දියාවේ යද්දි. ඊට පස්සේ මම ගියා ඒ අනිත් පැත්තරම ආසියානු මේ තරගාවලිය මේ කවර් කරන්න. ඉතින් ඒෂියන් ගේම්ස් කවර් කරන්න යද්දි මම හිතන්නේ මේ මීඩියා බොක්ස් එකටම ලෝකෙම හිටපු ජර්නලිස්ට්ලගෙන් හිටපු මම තව පොඩි මෙක්කෙනා. මේ ඉතින් ඒ අවස්ථාව හම්බුනේ ඇත්තම දරන අලුත්ම නාලිකාවක් හින්දා. ඉතින් මම ගිය ගමන් ක්‍රීඩා ප්‍රවෘත්ති කරේ. ඉතින් ඒ වගේ දේවල් අත්දැකීම් ලබාගෙන යද්දි අවුරුදු දෙකක් විතර යද්දි ක්‍රීඩා පැත්ත කෙලින්ම නතර වෙලා දේශපාලන පුවත් හදන පැත්තට මාව යොමු වුණා. ඉතින් ඊට පස්සේ මම ඒ අතර වාරේ මම එතකොට සාමාන්‍යයෙන් ඔය සිද්ධීන් වාර්තා කරන්න ගිහිල්ලා ක්‍රීඩා ප්‍රවෘත්ති සම්බන්ධ තරඟ වල සිදුවීම් වාර්තා කරන්න ඒ වගේ ගිහින් තියෙනවා. හැබැයි නිවේදකෙක් විදිහට මට මුලින්ම අවස්ථාවක් හම්බුනේ පට්ටපටපට කියලා ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බා. ඔයගලන් මතක ඇති සමහර විට YouTube එකේ තාමත් තියෙනවා. ඉතින් සංකමරජිත් මහත්මයා, ඒ වගේම ශමිලා ධර්මරස මහත්මයා, අපේ වැඩසටහන් ප්‍රධානී නිෂ්පාදකතුමිය, එතුමිය තමයි අවස්ථාව දුන්නේ. එතුමිය දකින්න තියෙන මම ඔය ඔෆිස් එකේ යන වෙන අතරේ මම කරන ආතල් වැඩ ටික දැකලා මේ හොඳයි කියලා හිතලා අනගහව ස්ක්‍රීන් ටෙස්ට් එකක් කරන්න. ඉතින් මම හිතන්නේ පාස් වුණා. නළු නිළියෝ කීප දෙනෙකුත් ආවා. ඒ කාලේ ජනප්‍රියම ඒ වරසලා නිවේදනය කරන්න. ඉතින් කොහොම හරි ඒගොල්ලන්ව ගන්නේ නැතුව මාව ගත්තා. ඉතින් කොහොම හරි ඒ හරහා තමයි මුලින්ම මම නිවේදන වෘත්තියට යොමු වුණේ. ඉතින් කොහොම හරි ටික දවසක් ගියන් පස්සේ මම දේශපාලන පුවත් කරන අතරේ පාර්ලිමේන්තු වාර්තාකරණයට මාව යොමු කරා. ඊට පස්සේ ඉතින් දේශපාලන වැඩසටහනක් විදිහට පළවෙනි වතාවට මොකදුනේ වැඩසටහන කරන්න අවස්ථාව හම්බුණා. ඉතින් මොකදුනේ වැඩසටහන ඉඳන් තමයි ඊළඟ පෙරළිය පටන් ගන්නෙ. ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මොලේ ඉඳන් හැමෝගෙම කමෙන්ට් කියවන්න අමාරුයි. ඉතින් තැනින් තැන අපි තියෙන ආතල්ම කමෙන්ට් ටිකක් බලලා කියමු. දැන් මේ ගොඩක් දෙනෙක් තරු දෙනවා. දැන් මේ දෙනව තරුම අදී මිලියන 50යි මිලියන 25ක තරු දෙනවා. ඉතින් බලමු අපි එක් බාර් නටන්න පුළුවන් වේද කියලා අන්තිමටම. වැඩියම තරු දෙන කෙනාගේ නම කියලා තමයි එක් බාර් නටනවා නම් නටන්න කිව්වමාරි. ඒ ඉඳන් ඔන්න හැමෝම තරු දෙන්න. ඒ දක් නෑ ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. අපි පොඩක් කමෙන්ට්ස් ගියුම්. දැන් ගොඩක් දෙනෙක් අහලා තියෙනවා, සමහරව අහලා තියෙනවා ඇයියේ මාධව අයියාගේ ෆොටෝ එකකට කමෙන්ට් එකක් දැම්මේ නැති කියලා. දැන් අර බ්ලොක් උනේ ඊයේ. ඒකේ තමයි මාධව අයියාගේ ෆොටෝ එකකට කමෙන්ට් එකක් දාන්න බැරුණේ. ඉතින් මට හොඳ එකක් ආව දාන්න විදියක් නෑ. හැමෝම කියන්නේ හසිත අයියා කරන හැටි කවුරුත් කියන්නේ අර අක්කා කතා කරන හැටි. අක්කා තමයි හොඳම කරන්නේලු. අක්කා තමයි හොඳම කරන්නේ අතනම. ඒ අතරේ සශී නිෂාදි හිටියා නම් පශ්චාත් භාගේ පොළවේ ගහ ගන්නවා කියන තියෙනවා. අපි බලමු ඉතින් කොහොම වුණත් තරු 1,500 දියලා තියෙනවා ශාන්. කමෙන්ට් එක කියන්න මන් දාන්නම් තරු කියලා හසිත වීරකෝන් කියලා තියෙනවා. ඉතින් ගොඩක් දෙනෙක් කමෙන්ට් කරමින් ඔහොම තියෙන අතර වාරේ ඊට පස්සේ ගිමානේ දැන් මොකදුනේ වැඩසටහන කරන්න හම්බෙනවා. මොකදුනේ වැඩසටහන කරද්දී දැන් මං ඇත්තටම ටිකක් අද්දකීම් හරි අඩු කෙනෙක් දේශපාලනේ සම්බන්ධයෙන්. ඉතින් පොඩි හැදෑරීමක් කරන්න උනා. ඉතින් විවස්ථාව අරගෙන මං කියුවා ටිකක් සෑහෙන, ඒ කියන්නේ කරුණු වශයෙන් සම්පූර්ණෙම නෙමෙයි, නමුත් ඒ වගේ තියෙන දේවල් 13 වෙනි සංශෝධනික මොකද 13 වෙනි සංශෝධනය. ඒ වගේ දේවල් පොඩි පොඩි හැදෑරීම් ටිකක් කරා ඒ කාලේ. ඉතින් පාර්ලිමේන්තු යද්දිත් පාර්ලිමේන්තු ඇතුළට ගියාමත් මුල්ම අවස්ථාවේ මම මතකයි පිස්සු හැදෙනවා. ඒ කියන්නේ පාරක් හොයාගන්න බෑ. මේ ඒ ඒ අත්දැකීමට මේ ගිමහන් කියන්නේ දැන් මේ පාර පාර්ලිමේන්තුවට ගියාම මන්ත්‍රීවරු ආවා මට මතක හිටියට 70 ගානක් අලුතෙන්. දැන් අපි පාර්ලිමේන්තුවට අවුරුදු 4ක් විතර ගිහිල්ලා පුරුදු තියෙන අර මන්ත්‍රීවරු ඇවිල්ලා සමහර වෙලාවට පාර හොයාගන්න ඒගොල්ලෝ කැෆටේරිය එකට යන්නේ කොහොමද කියලා අපෙන් තමයි ඇවිල්ලා අහන්නේ ඒ වගේ. ඉතින් ඇත්තරම මේ ඒක ඇතුලේ සෑහෙන්න ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඉතින් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු වෙන විදිය, එතකොට ලිපි ලේඛන ආදිය ඒව සම්බන්ධයෙන් ලොකු හැදෑරීමක් කරන්න ඕනේ. ඉතින් පාර්ලිමේන්තු වාර්තා කරන්නට යනවා නම් දැන් පාර්ලිමේන්තු වාර්තා කරන්නට යද්දී ගිමානි මං හිතන්නේ මම තමයි අඩුම වයසකින් ගියපු කෙනා. 2016-17 මට අවස්ථාව හම්බුනේ. ඉතින් එතකොට ඒ ස්ථානයේ හිටියේ දැන් පුවත්පත් කලාවේදීන් එහෙම ඔක්කොම සාමාන්‍යයෙන් අවුරුදු 45-50ට වැඩි අය තමයි හිටියේ. ඉතින් ඒ අතරේ අපි දැන් දේශපාලඥයින්ගෙන් ප්‍රශ්න කරද්දී සමහර වෙලාවට දැන් ගොඩක් දෙනෙක් හිතන හරි ලේසි වැඩක් කියලා. හැබැයි ඒක ලේසි වැඩක් නෙමෙයි. ගොඩක් වෙලාවට දැන් අපි ළඟ අපි බහුශ්‍රත වෙන්න ඕනේ නැහැ. හැබැයි අපි ළඟ යම් කිසි ආකාරයක දැනුමක් තියෙන්න ඕනේ කෙනෙක්ගෙන් ප්‍රශ්න කරන්න. ඉතින් දැන් අපි මාධ්‍ය හමුවකට ගිහම වුණත්
අපිත් අපි අමාත්‍යවරයෙක්ගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එක අපි දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා මාධ්‍යවේදීක් වෙනවා නම් මූලික කාරණයක් තමයි කාලීන සිදුවීම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානයෙන් සිටීම, අවබෝධයෙන් සිටීම සහ පොඩි දැනුමක් ඒ පසුබිමක් තියාගෙන ඉන්න. ඉතින් මොකදුනේ වැඩසටහන කරද්දිත් එහෙමම තමයි. අමාත්‍යවරුන්ගෙන් සෑහෙන බැනුම් අහලා තියෙනවා, මන්ත්‍රීවරුන්ගෙන් බැනුම් අහලා තියෙනවා වැඩසටහන් කරද්දි. ඉතින් සමහර වෙලාවට ඒ අවස්ථාවලදී අපි කේන්ති ගන්න යන්න හොඳ නැහැ. ඒ අතරවාරේ තමයි මගේ අයිඩියා එකක් තිබ්බා. මේ ලංකාවේ සාමාන්‍යයෙන් අපි නොදකින දේවල් ටෙලිවිෂන් එකේ නිවුස් වල කරන්න. ඒ කියන්නේ අපි දැකලා තියෙන හැමදාම නිවුස් කියන එක එකම විදිහකට යන්නේ. ඉතින් මට පොඩ්ඩක් ඕන වුණා මේ සාමාන්‍යයෙන් මිනිස්සු නොදකින දේවල් නිවුස් එකේ පෙන්නන්න. ඉතින් ඔන් ටොපික් වැඩසටහනට අදහස එන්නේ ඒ විදිහට. ඒකෙදි මම පොඩි අලුත් දෙයක්ත් පාවිච්චි කරා, මේ ඩ්‍රෝන් එක. ඩ්‍රෝන් එක කියන එක ලංකාවට මේ අලුත් දෙයක් උනේ අවුරුදු 1කට 2කට කලින්. මේ සාමාන්‍ය ප්‍රවෘත්ති වලට ඩ්‍රෝන්ස් පාවිච්චි කරලා තිබුණේ නැහැ. ඉතින් චතුරායි මුලින්ම මේ ට්‍රැවල් විත් චතුරායි කර ඩ්‍රෝන් එක පාවිච්චි කරා. ඉතින් ප්‍රවෘත්ති වලට කවුරුත් ඩ්‍රෝන් පාවිච්චි කරලා තිබුණා. දැන් හැමෝම ඩ්‍රෝන්ස් දානවා නාලිකාවල. ඉතින් ඩ්‍රෝන් එකට ප්‍රසන්ට් කරන එක සහ ඩ්‍රෝන් එකෙන් විෂුවල්ස් ගන්න එක අපේ මිනිස්සුන්ට පොඩි අලුත් දෙයක් වුණා. ඉතින් මගේ ඔන් ටොපික් වැඩසටහනට ඒක පාවිච්චි කරා. ලංකාවේ හොඳම ඩ්‍රෝන් ඔපරේටර් දෙරණේ ඉන්න ඉසුරු මුදියන් සිසුර අයියා ව සම්බන්ධ කරගත්තා ඒ වැඩේට. ඉතින් ඒකත් එක්ක සාමාන්‍යයෙන් කතා බහ ලක් නොවන පැති වලට ගිහිල්ලා ඔන් ටොපික් එකකින් කතා කරන්න ගත්තා. ඉතින් මම හිතන්නේ ඒ හින්දා ඔන් ටොපික් එක මේ අන්තිම අවුරුද්දේ සෑහෙන විදිහට හිට් වුණා. සාමාන්‍යයෙන් ඉතින් දැන් හැමෝම අහනවානේ මේ මොකක් හරි වුණොත් එහෙම හසිතයා තමයි එතන ඉන්නේ කියලා ලංකාවේ මොකක් හරි සිද්ධියක් වුණොත්. ඉතින් ඒක ඇත්තට මං සෑහෙන කැමැත්තෙන් මම යන්නේ. යම් ලංකාවේ මොන හරි සිද්ධියක් වුණොත් සුලි සුලඟක් හරි ගම් වතුර හරි ඕනම සිදුවීමකදී මම කැමැත්තෙන් යනවා. මොකද මං කැමති පොඩ ජනතාවත් එක්ක එකතු වෙලා ඒ ජනතාව විඳින දුක වේදනාව පෙන්වන්න සහ ඒක ඒ කියන්නේ ඒ වගේ තැනකට ගියාම තමයි මේ මේ මාධ්‍යවේදියෙක්ගේ කාර්යභාරය සාර්ථක මේ සම්පූර්ණ වෙන්නේ කියලා මම හිතන්නේ. කියන්නේ අපි ඔෆිස් එකේ ඉන්න නිවුස් හදලා වැඩක් නැහැ. අපි යන්න ඕනේ ෆීල්ඩ් එකට. මිනිස්සු එක්ක කතා කරන්න ඕනේ, ගැටෙන්න ඕනේ. ඒකට තමයි මේ 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 සම්බන්ධතාවය හැදෙන්නේ සහ නාලිකාවත් මිනිස්සුත් එක්ක සම්බන්ධ වෙන්නේ ඒ වෙලාවට. ඉතින් ඕක තමයි කතාව. FM දරණ අපි නොදන්න රේඩියෝත් එක්ක ඕගොල්ලෝ ආයෙත් එකතුලා ඉන්නේ. ඉතින් Facebook live එකේ ගොඩක් දෙනෙක් ප්‍රශ්න අහලා තියෙනවා. අපි කීපයක් අවධානය යොමු කරලා බලමු. තරු දෙන්න බැරිද මේකේ කියලා අහලා තියෙනවා. තරු දෙන්න පුළුවන්. වැඩිම තරු යොමු කෙනාගේ නම කියලා අපි ඔන්න එක් බාර් නටන්න ඉන්නවා. අන්තිමටම ගිම්හානි නටනවා කියලා කියන මම නට නෙවෙයි. සඳුරු අයියා කියන ෆේක් account එක හසිතගේ නේද? මගේ නෙමෙයි. මම හිතන්නේ මාදෝගේ. මොකද අපි දැක්ක මාදෝ බල බල ඉන්නවා මේ ෆොටෝ එකක් අපේ මේ කවුද ශෂීගේ ලයිව් එක. ඒ අතරේ සමහරු හේමල් අයියෝ ගැනත් මතක් කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම අපි මතක් කරනවා. ඊට පස්සේ හසිතයි මාදවයි සුපිරි කොල්ලෝ දෙන්න අපි බලමු මාදවත් සම්බන්ධ කරගන්න. ඊයේ පොරොන්දු වුණා මම කෝල් එකක් දුන්න වෙලාවේ. ඒ වගේම ගොඩක් දෙනෙක්ගේ ප්‍රශ්න අතරේ අමතක නොවන සංවේදී සිදුවීමක් ගැන කියන්නත් කියලා වාර්තාකරණයට යෑමේදී වෙච්ච අහලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට සෑහෙන වගකීමක් තියෙනවා මේ ප්‍රවෘත්ති කාමරය ඇතුලේ තොරතුරු වාර්තාකරණය කරද්දී හරිම තොරතුරු දෙන්න. අපි ගත්තොත් එහෙම විවිධ සිදුවීම් මොකක් හරි එකක් දවසකට අනිවාර්යෙන් වාර්තා වෙනවා. ඒ අතරවාරේ අපි මොකක් හරි ෆීචර් ස්ටෝරි එකක් නැත්තම් සමාජයේ මොකක් හරි කතා බහට ලක් වෙන සිද්ධියක් පිළිබඳව කතාවක් යනවා, සංවේදී කතාවක් යනවා. ඒතර ක්‍රීඩා තොරතුරු වෙනවා, ලෝකෙම් රාපේ රටිනුත් වෙනවා. ඉතින් මේ ඔක්කොම දවසකට නිවුස් 2500ක් විතර වගේ රටවටෙම ලෝකෙම් මේ ප්‍රවෘත්ති කාමරය ඇතුළට එනවා. හැබැයි ඒ 2500කින් විතර සාමාන්‍යයෙන් නිවුස් එකක් ඇතුළේ 655 ප්‍රවෘත්ති විකාශය ඇතුළේ සමහර වෙලාවට යන්නේ නිවුස් 8ක් විතර. ඒ කියන්නේ මේන් නිවුස් 8ක් විතර. ඒ මේන් නිවුස් 8ත් දැන් අපි කොවිඩ් කතාව ගත්තොත් එහෙම කොවිඩ් කතාව ඇතුළේ සිදුවීම් එනවා දවසකට 250ක් 300ක් විතර රටවටේම. ඒතකොට 250න් 300ම හොඳම සිදුවීම් ටික මිනිස්සුන්ට වාර්තා කර යුතුම සිදුවීම් ටික විනාඩි 8කට විතර කෙටි වෙලා එක්කෙනෙක් මේක සම්පූර්ණයෙන්ම හදලා ඉවර කරන්න ඕනේ. එතකොට ඒක ලොකු කාර්යභාරයක්. ඒ හිතන්න සිදුවීම් 250ක විස්තර අහන්නම කොච්චර වෙලාවක් යනවද. ඉතින් ඒ වගේ මේ සමහරවිට ඒක තප්පර 5කට 6කට එක වාක්‍යයකට මුළු සිදුවීමම ගොනු වෙන අවස්ථා තියෙනවා, සාරාංශගත වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ ඒක ලොකු කාර්යභාරයක්. ඉතින් තොරතුරු රැස් කිරීම, ඊට පස්සේ තොරතුරු වල සත්‍යතාවය තහවුරු කර ගැනීම, ඊට පස්සේ ඊට අදාළ රූප රාමු ලබා ගැනීම, ඒ රූප රාමු එඩිට් එකකට දාගෙන එඩිට් කිරීම, ඒ අතරවාරයේ ස්ක්‍රිප්ට් එක
අපි ලියාගෙන ඒක සංක්ෂිප්ත වාර්තාවක් විදිහට හදාගැනීම විනාඩි දැන් අපිට 8ක් නම් දෙන්නේ සම්පූර්ණ කොවිඩ් වාර්තා කරනට එදා දවසේ විනාඩි 8ට සම්පූර්ණ සිදුවීම් ටික ගොනු කරගැනීම මේ සියල්ල කරලා වොයිස් කරගෙන අපි ඊට පස්සේ විෂුවල් විෂුවල් ඔක්කොම දැන් අර එන කතා ඔක්කොම ගොන්නේ විෂුවල් ටික ඔක්කොම පිළිවෙලට තියාගෙන කතාවෙන් කතාවට වෙන වෙනම තියාගැනීම තියාගෙන ඒක එඩිට් එක ඉවර කරලා ඊට පස්සේ අපි සංස්කාරකවරෙක්ට දෙනවා මේකේ අඩුපාඩු සකසන්න. ඉතින් සංස්කාර තුමා බලලා ඊට පස්සේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂතුමාට දෙනවා ඒ අවසන් අනුමැතිය ගන්න. ඉතින් මේ වගේ දූරාවලියක් යටතේ එහි මොකද යම් කිසි ආකාරයක තොරතුරක හරි වැරද්දක් තිබ්බොත් ප්‍රවෘත්ති අධ්‍යක්ෂතුමාගෙන් ඉඳන් අවසානයේ වාර්තාකරුවා සංස්කාරකතුමා ෂූට් කරන අපේ රූපරාමු ලබා ගන්න කැමරා ශිල්පියා දක්වා මේ වගකීම එනවා. ඉතින් ඒ නිසා ඒක ලොකු කාර්යභාරයක්. ඉතින් ඒ ඇතුලේ අපි බැනුම් අහනවා සෑහෙන්න අපින් වෙන වැරදි සුළුසුළු වැරදි වලට. ඉතින් ලොකු ප්‍රෙෂර් එකක්. සාමාන්‍යයෙන් නිවුස් රූම් එකට දැන් 6:55 නිවුස් එක පටන් ගද්දී 6ට විතර නිවුස් රූම් එකට ආවොත් එහෙම නිවුස් රූම් එක කියන්නේ එකම ගාල කොටියක්. ඒ කට්ටිය එහෙට දුවනවා මෙහෙට දුවනවා අවසන් මොහොතේ මේ ඔක්කොම සකස් කරගෙන අන්තිම මොහොතේ 6:55 වෙද්දී එක ක්ලිප් එකක් බවට පත් කරලා මේක නිවේදකයා අතර යවන්න. ඉතින් ඒක ලොකු කාර්යභාරයක්. ඉතින් නිවේදකයන්ටත් ප්‍රවෘත්ති කාමරය තුළ සෑහෙන ලොකු වගකීමක් තියෙනවා. මොකද ඔවුන් තමයි මේ අපි දවසක් මහන්සි වෙලා කරන දේ රටට කියන්නේ. ඉතින් මම හිතන්නේ ඒ වගකීම කරන හොඳ ආකාරයක්. ඉතින් ඒ නිසාම තමයි මම හිතන්නේ දෙරණ ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති සන්නාමය බවට පත් වෙලා තියෙන්නේ. දැන් ගිමහනි මම උදාහරණයක් කියන්නේ දැන් අපි කටින් කියනවනේ අංක එක කියලා. අංක එක කියන්න හොඳම උදාහරණේ තමයි දැන් අපි අනිත් නාලිකාවල ඉන්නවා නිවේදකයෝ මාධ්‍යවේදියෝ ඉන්නවා. අපිට අනිත් නාලිකාවක මේ නාලිකාවේ නිවේදකයෝ 5 දෙනෙක්ගේ නම් කියන්න කිව්වොත් එහෙම දැන් එකපාරට මතක් වෙනවද? නැහැ. හැබැයි දෙරණි කිව්වොත් එහෙම චතුරාල් විස්කී නම් කීප දෙනෙක්ම අපේ ඔළුවලට එනවා. ඉතින් මම හිතන්නේ ඒක නිසා තමයි මේ අපි දෙරණ අංක එකට ඉන්නේ. ඉතින් ඒක වෙන ආයෙත් තව තහවුරු කරන්න හේතුව අවශ්‍ය නැහැ. ඒක අපි සමාජ මාධ්‍ය බැලුවත් දැන් සමාජ මාධ්‍ය තමයි අපිට මයින්න පුළුවන් හොඳම අවස්ථාව. මේ සාමාන්‍යයෙන් අපිට තියෙන ජනප්‍රියත්වය හරි දෙරණ හරි මොකක් හරි නාලිකාවකට තියෙන தත්ත්වය ජනප්‍රියත්වය කොයි ආකාරයෙන්ද තියෙන්නේ කියලා මයින්න පුළුවන් හොඳම තැන තමයි සමාජ මාධ්‍ය. මොකද මිනිස්සුන්ගේ ෆීඩ්බැක් එක ඩිරෙක්ට් එනවා. ඒක කොහෙන්වත් ෆිල්ටර් කරන්න ඕනේ නැහැ. ඒතකොට සමාජ මාධ්‍ය ගත්තොත් එහෙම අපි දැන් උදාහරණයකට කියන්නේ මම ලංකාවේ අංක එකේ නිවේදකයා චතුරාල්විස්නේ. චතුරාල්විස්ට තමයි සමාජ මාධ්‍යෙත් වැඩිම ෆීඩ්බැක් එකක් තින් ප්‍රතිචාරයක් තියෙන්නේ. එතකොට මම ඊළඟට දකින්න ඇත්තරම මාධව විජේසිංහ තමයි ලංකාවේ දෙවෙනියට ජනප්‍රියම නිවේදකයා. මාධව එක පැත්තකින් නළුවෙක්. හැබැයි සමාජ මාධ්‍ය ගත්තත් මාධව තමයි ඊළඟට මම දැක්ලා තියෙන වැඩිම ප්‍රතිචාර තියෙන්නේ. ඉතින් ඊට පස්සේ තව නම් කීපයක් තියෙනවා. දැන් දිල්කක් කළා, වසන්තයක් කළා. එහෙමම අපි කොහොම ගත්තොත් එහෙම මේ නම් කීපෙම සාමාන්‍යයෙන් සමාජය අතරට සමාජ මාධ්‍ය ඔස්සේ පිළිගැනීමට ලක් වෙලා තියෙනවා. දැන් අපිට අනිත් නාලිකාවල ගත්තොත් එහෙම ගිම්හානි එහෙම ඔළුවට එන නම් කීපයයි 1 2 3 තියෙන්නේ. අපි හිතුවොත් එහෙම දැන් මම නම් කියන්නේ නැහැ මෙතන. හොඳ නැති හින්දා මේ ඉතින් ඒකත් එක්ක ඔයගලන්ට හිතා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ලංකාවේ අංකයේ සන්නාමයේ බවට අධර්ණ කොහොමද පත් වෙලා තියෙන්නේ කියලා. ඉතින් සෑහෙන විස්තර කිව්වා. දැන් මතෙන් ලොකු පුළුල් අවබෝධයක් ඇති කොහොමද මේ ප්‍රවෘත්ති අංශය වැඩ වෙන්නේ කියලා. ගොඩක් දෙනෙක් දන්නේ නැති හින්දා තමයි මේ කතාව කිව්වේ. FM දරණ අපි නොදන්න රේඩියෝවත් එක්ක තමයි ඔයගොල්ලෝ ඔන්න ආයෙත් එකතු වෙන්නේ. ඉතින් අපි අද පටන් ගත්ත වෙලාවේ ඉඳන්ම මගේ කතාවක් කියලා ඒ වගේම අපි ප්‍රවෘත්ති අංශයේ කොයි ආකාරයෙන්ද වැඩ කටයුතු වෙන්නේ කියලා ඔක්කොම කතාව දැන් කිව්වා. ඉතින් දැන් අපි සූදානමින් ඉන්නේ ගිම්හානි ඊට පස්සේ යන්න. දැන් අපි කියමින් හිටියන මේ ලංකාවේ අංක එකේ නාලිකාව බවට දෙරණ පත් වෙලා තියෙන්නේ කොහොමද, දෙරණ චරිත නිර්මාණය වෙලා තියෙන්නේ කොහොමද කියලා ඉතින් චතුරායටත් මම මේ අතරේ කතා කරන චතුරායිය වැඩක ඉන්නවා කියලා කිව්වා. ඒ අතරවාරෙම අපි අර දැන් මම කිව්වනේ ගිම්හානි ලංකාවේ දෙවෙනියට වැඩිම ජනප්‍රිය නිවේදකයා කවුද කියලා අපි අමුතෙන් කියන්න ඕනේ නැහැ, මාධව විජේසිංහ. ඉතින් මාධව විජේසිංහ මේ දවස්වල ගොඩක් බිසි වෙලා ඉන්නේ. නංගිලා එක්ක ගොඩාක් ෆොටෝ දානවා Facebook එකේ. ඒ ඇස්සේ නදුනිත් බයිනවා ලෝයස්ලවත් හොය හොයලු ඉන්නේ මේ දවස්වල ඩිවෝස් කරන්න. මේ කොහොම වුණත් උදේ පාන්දර නැගිට ගම මොන සම්බන්ධ කරගන්න අපි සූදානම් වෙන්නේ. මාධව විජේසිංහ ඔයා ඉන්නවද? ආයිබෝවන්. සුබෝදයසන මේ වැඩියෙන් තව කියන්න කලින් මම පයින්න කියලා හිතුවා. ඉතින් සුබෝදයසන කෙසේ වෙන්ද නැහන අපේ ආදරණීය හැම දිනාටම. ඉතින් ඔන්න හසිත න්ියුස් එක අල්ලලා ඉවර කරලා දැන් FM එක අල්ලලා තියෙන්නේ මට පේන විදිහට. මේ මාධව දැන් මොකද මේ දවස්වල වෙන්නේ? ඔයා මේ අපිට පේනවා සමාජ කාර්යයක් සැහැඳ කරමින් ඉන්නවා සමාජ මාධ්‍ය ඔස්සේ. ඒ අතරවාරයේ මේ නගිලත් එක්කත් එක්ක එක ෆොටෝ දානවා. මේ දෙයියත් අපි දැක්ක මේ අපේ සිරස ටීවී නාලිකාවේ මේ නගි කෙනෙක් එක්ක ෆොටෝ එකක් දාලා තිනවා මීටරෙන් ඉන්නේ කියලා. හැබැයි
හරි දැන් මේ මම මංගෙන කතා කරන්න නෙමෙයි අද වැඩසටහනට ඇවිල්ලා තියෙන්නේ අද ඔයා ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ මේ ඔයාගේ දේවල් ටික මම කියන්නද මේක ප්‍රසිද්ධ මාධ්‍යේ නැත්නම් පොඩක් තියාගන්න දෙයක් කියන්නද මේ මගේ අපරමිතිම අපි මේ අහගෙන ඉන්න අපේ ශාวกීන්ට කියන්න ඕනේ හසිත ගනව මම පොඩක් කතා කරන්න ඕනේ අපි අද ඉන්න මං චුට්ටක් කියන එකත් මේ අපරම කිව්වොත් අපි පොඩි කාලේ ඉඳන් බොහොම යාළුවෝ ඉතින් ඒ යාළුකමත් එක්ක අපි දැක්කා හසිතගේ තියෙන දක්ෂතාවය හසිත ආයෙත් මතකයි අපි ටීවී දෙරණේ ඔයා පට 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 වැඩසටහනේ සිටියා. ඔයාට විවිධ හැකියාවන් තියෙනවා. එතකොට ඒ හැකියාවන් වලින් ඉස්සරහට එන ගමන් විශේෂයෙන්ම පුවත් නාලිකාවේ කියන ප්‍රවෘත්ති කියනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඉතින් හැබැයි අද දෙරණත් එක්ක එකතු වෙලා ලොකු කැපවීමක් කරගෙන ලොකු මහන්සියක් වෙලා නැත්නම් ලොකු කැපකිරීම් කරගෙන විශේෂයෙන්ම දැන් අර අපේ වැඩසටහන් වලට වැඩිය ප්‍රවෘත්ති වලදී තියෙනවා ලොකු කැපකිරීම් ගොඩක් කරන්න මේ මොහොතේ ඉන්න කියලා කිව්වොත් මේ මොහොතේ යන්න ඕනේ මේ මොහොතේ මේ තැනට යන්න ඕනේ කිව්වොත් යන්න ඕනේ ඉතින් ඒ වගේ ලොකු ලොකු දේවල් තියෙනවා හැබැයි මේ හැමදේම ඉතාම සතුටින් කරන කෙනෙක් තමයි අපේ හාසිත ඉතින් ඔන් ටොපික් වගේ දේවල් එතකොට තව ඔයා කරන හැමදේම ගොඩක් වෙලාවට ජනතාව අතර බොහොම කතාබහට ලක් වෙන මාතෘකා බවට හසිතම පත් කරගත්තා. ඉතින් මම හිතන්නේ ඒක කෙදපු තිර නිවේදකයෙකු තුළ තියෙන විශේෂ ලක්ෂණාවයක්. මේ දැන් හොඳටම කිව්ව ඒකට කියන්නේ මොකද කරන්නේ? මේ මොනවාද මාධව දැන් මේ ලංකාවේ මේ සාමාන්‍යයෙන් මේ අපි අර කතාවටත් කියනවානේ මේ ජනප්‍රියම චරිත වලට සාමාන්‍යයෙන් ගෑනු ළමයි සෑහෙන ආදරෙන මාධව. දැන් ඔයාගේත් එහෙම සාමාන්‍ය ඔයාටත් සෑහෙන ඉල්ලුමක් තියෙනවානේ මේ අපේ ගෑනු ළමයින්ගෙන් කාන්තා පාර්ශවෙන්. මේ දැන් කොහොමද මාද ඔයා ඔක්කොම බැලන්ස් කරන්න කියලා අපිට පොඩ්ඩක් කියලා දෙන්න බැරිද මේ අපි බලාගෙන ප්‍රේක්ෂකයන්? ඇත්තම හිතන්නේ හොඳ ප්‍රශ්නයක් අහුවේ මොකද මේ ඒ වගේ දේවල් අපි ඉගෙනගෙන ආපු දේවල් නෙමෙයි. මම මේ දේවල් හොඳ ගුරුවරයෙක්ගෙන් තමයි ඉගෙන ගත්තේ. ඉතින් ගුරුවරයා තමයි මගේ ගුරුවරයා බවට පත් වුණේ හසිත විජේවර්ධන. ඉතින් මම ඔයාගෙන් අහගත්ත විදිහට තමයි ඔයාගෙන් අහගත්ත දේවල් එක තමයි ඉතින් ඒවා හරියට කලබලකරණය කරගෙන ඉගෙන ගත්තේ. මේ ඉතින් මගේ ගුරුවරයා හොඳ නිසා මං හිතලා මටත් මේ වැඩේ හරියට කරගෙන යන්න පුළුවන් කියලා. හරි මම කියන්නේ මට මාර ආඩම්බරයක් අද දවසේ නේ කියන්නේ මාධව විජේසිංහ වගේ වා ප්‍රවීණ නිවේදකෙක් වගේ ගුරුවරකම් ගත්තකෝ මොකක් හරි කාර්යයක් සම්බන්ධ කොහොමද මාධව මේ බොහොම ස්තුතියි අනේ අපිත් එක්ක සම්බන්ධ වුණාට අද උදේ පාන්දරම ඔයා මේ මම හිතන්නේ ඊරෑ සෑහෙන වැඩ තියෙන්නත් ඇති ඉතින් මේ වැඩ අතරේ යා නිදාගෙන පොඩ්ඩක් පැයක් දෙකක් නිදාගන්නත් ඇත්තේ ඉතින් කොහොමවත් සම්බන්ධ වුණා බොහොම ස්තුතියි අනේ හරි බොහොම ස්තුතියි චෙන්දර් නහන අපි හැම දිනටමත් බොහොම ස්තුතියි සම්බන්ධ කරගත්තට ඉතින් හසිත වයසට ගරු කරගෙන වැඩ කරගෙන යන්න කියලා මම වාට ඉල්ලනවා. අනිවාර්යයෙන් වයසට ගරු කරගෙන මෙතන ගිම්හානෙත් ඉන්න අය වගේ අපේ තව අපේ Facebook live එක දෙන ගමන් අපේ මේ මල්ලිගේ නම මොකද ගිම්හානේ අපි කිව්වේ නැහනේ. ශාන්ත. ශාලිතානේ. ශාලිත මල්ලිත් ඉන්නවා. මම ශාලිත මල්ලිගේ අමතක කරලා තිබි. ශාලිත මල්ලිත් ඉන්නවා. ඉතින් මාධව බොහොම ස්තුතියි සම්බන්ධ වුණාට. මම හිතන්නේ ලංකාවේ තවත් චතුර අල්විස්ට පස්සේ දෙවෙනියට වැඩිම ජනප්‍රියම නිවේදකයා කිව්වොත් අනිවාර්යම නිවර්දී. ඒ වගේම නළුවෙක් විදිහටත් හරිම නිහතමානී චරිතයක් මාධව. ඔයගොල්ලෝ වුණත් සමාජ මාධ්‍ය වුණත් දැකලා ඇති. සමහර වෙලාවට අපි කමෙන්ට් කරගන්නවා. දැන් ඒක ටිකක් ජනප්‍රිය වෙලා තියෙනවා මේ කමෙන්ට් කරගන්න එක. ඉතින් අපි මොන කමෙන්ට් එක දැම්මත් මාධව ඉතාමත්ම නිහතමානීව ඒ කමෙන්ට් එක පිළිගන්න. මාධව විතරක් නෙමෙයි මාධවගේ බිරිඳ මේ නදුනි පවා දෙන්න ඒ විදිහ චරිතයක් තමයි මාධව කියන්නේ. ඉතින් මම හිතන්නේ අනිත් ලංකාවේ ගොඩක් මේ ජනප්‍රිය චරිතවලට හොඳ ආදර්ශයක් මාධව. එයාතරමාරේ අපේ තිසංක ගමගේ තිසංක අය ඇවිල්ලා ලැරි මිත්‍රයා කමෝන් කියලා තරු වැස්සක් දීලා තියෙනවා. තිසංක අය නම් එක් බාර් නටලා තියෙනවා අපි දැක්කා. ඊයේ දවසේ තිසංක අය වීඩියෝ එකක් දාලා තිබ්බා අපි කලින් නටපු එකක් එක් බාර් වගේ. ඒ වගේම මාධව විජේසිංහත් සෑහෙන්න ඇවිල්ලා අපේ මාධවට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට ප්‍රේක්ෂිකාවන්ට සෑහෙන්න ප්‍රතිචාර දක්වලා තියෙනවා මේ ලයිව් එකේ. ඉතින් ඒ අතර වාරෙම ගොඩාක් දෙනෙක් තරුවේවලා තියෙනවා. දැන් තරුවේවපු ගොඩක්ම වැඩියෙන්ම තරුවේවපු එක්කෙනා වෙනුවෙන් තමයි ගිම්හානි අර දවසේදී නටන්න ලෑස්ති ලයිව් එකක් බාර. මම දර ගිම්හානි කිව්වා අයියෝ ඔයා ඕන තරම් තරු ගෙන්න ගන්න අද මම දෙන්නම් dance එකක් කියලා. මෙච්චර කාලෙකට නටමු නැති. ඉතින් අපි බලමු අවසානයේ. ඒ වගේම සමහර දා තියෙන ආතල් එකේ සතුටින් ඉන්නේ කොහොඳයි. හැබැයි සමහර කට්ටි ඉන්නවා ඒගොල්ලන්ව ගාව ගන්නතෝ විහිළු තේරෙන්නේ නැති ඒවා ගාව ගන්න එපා කියලා පොඩි අත්තකුත් තියෙනවා. ඉතින් මම කොටු වෙලා නැහැ අර වගකීම යුතු මාධ්‍යවේදියෙක් මේ විදිහට ඉන්න ඕනේ මේ විදිහට අඳින්න ඕනේ සමාජ මාධ්‍යයේ
විහිළු දාන්න හොඳ නැහැ කියන තැන මම නැහැ. මම ඉතින් ජනතාවත් එක්ක මම ගොඩක් වෙලාවට මාධ්‍යවේදීක විදිහට මම ඉන්නේ ජනතාවත් එක්ක ජනතාව අතරට යන්නේ. ඉතින් ඒ හින්දා මම සාමාන්‍යයෙන් දැන් ගොඩක් දෙනෙක් ගෙවල් වල හිර වෙලා ස්ට්‍රෙස් වෙලා ඉන්න කාලයක්. ගොඩක් දෙනෙක් එළියට බහින්න බෑ, ෆිල්ම් එකක් බලන්න යන්න බෑ, ට්‍රිප් එකක් යන්න බෑ, ආතල්යක් ගන්න බෑ. ඉතින් ගොඩක් දෙනෙක් සමාජ මාධ්‍යයෙන් තමයි ආතල්යක් ගන්නෙ. ඉතින් ගොඩක් දෙනෙක් සමාජ මාධ්‍ය මේ දවස්වල ලොග් වෙලා ඉන්නත් ගිම්හනි අපිට දකින්න ලැබෙනවා. ඒ කියන්නේ දැන් ඉස්සරට වඩා කොවිඩ් හැදුනන් පස්සේ මේ කොවිඩ් ව්‍යාප්තිය පටන් ගත්තන් පස්සේ සමාජ මාධ්‍යයට එන කට්ටිය වැඩි. කියන්නේ ඒගොල්ලන් ස්ට්‍රෙස් එක අරගන්න ඉන්න වීඩියෝ එකක් බලන්න, ඒගොල්ලෝ කැමති එක එක දේවල් කරන්න, ගේම්ස් ගහනවා. දැන් සශී නිෂාදගේ ගේම් එක ලයිව් එක ඇයි ඇත්තට බලන්නේ මිනිස්සු? ඒ කියන්නේ තම පොඩි වින්දනයක් ලබන්න බලන්න. ඉතින් ඒ හින්දා මම හිතන්නේ අපි එහෙම සමාජයේ අපේ ජනතාවත් එක්ක කටයුතු කරද්දී පොඩ්ඩක් අපි ඒගොල්ලන්ට පොඩි වින්දනයක් ලබා දෙන්න ඕනේ. අපි මේ කියන දෙයින් කතා කරන දෙයින් අපේ වැඩසටහන් වලින් පවා. ඉතින් ඒක තමයි කරේ. නැතුව මේ හිතාමතා කාටවත් මඩක් ගැහුවා නෙමෙයි. ඔයාව පාමාදවහල් තියෙනවා, ඔයාව පාර්ලිමේන්තුවට යවලා තමයි දවසක මම නවතින්නේ. මන්ත්‍රීකමක් බැරි වුණොත් ඩ්‍රයිවර් ජොබ් එකක් හරි සෙට් කරලා දෙපළු. අනේ බොහොම ස්තුතියි පුළුවන් නම් මාදෝ. මේ ඇත්තටම අපිට ඉස්සරහට මං කියන්නේ පාර්ලිමේන්තුවේ මේ ඩ්‍රයිවිං ජොබ් එකක් කරත් සෑහෙන ලොකු පඩියක් හම් වෙනවා. ඉතින් ඒ හින්දා මං කියන්නේ මාදෝ පුළුවන් සෙට් කරලා දෙන්න නේද? අපි මේ මාධ්‍යවේදීන් විදිහට ඇත්තටම මේ මුළු මේ අපේ නාලිකාව විතර නෙමෙයි මුළු මාධ්‍ය ශාස්ත්‍රයම හරි අඩු පඩිවලටනේ මේ මාධ්‍යවේදීව වැඩ කරන හැමෝම. මේ මට ළඟද පෙරේද මගේ යාළුවෙක් කිව්වා මේ Google එකේ නම ගැහුවම මොනවද මුලින්ම එන්නේ කියලා. ඊපස්සේ හසිත විජේවර්ධනගේ ඒජ් එක වගලා තියෙනවා වැඩිම හරියක්. ඊළඟට වැඩිම වගලා තියෙන හසිත විජේවර්ධනගේ girl friend කවුද කියලා. ඊට පස්සේ වැඩිම වගලා තියෙන හසිත විජේවර්ධනගේ ex girl friend කවුද කියලා. ඉතින් මම හිතන්නේ මේ ගොඩක් දෙනාට තියෙන ප්‍රශ්නයක්. ඉතින් මං ආයෙත් අපි FM දන්න අපි නොදන්න රේඩියෝ සමග සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි කියමින් හිටියා ප්‍රවෘත්ති අංශය තුළ වැඩ කටයුතු වෙන ආකාරය අපි සම්බන්ධ කරගත්ත මාධව විජේසිංහව කලින් මීට කලින්. ඉතින් අපි දැන් සම්බන්ධ කරගන්න සූදානම් වෙන්නේ මේ ගිම්හානි ලංකාවේ තවත් සුවිශේෂීම චරිතයක්. ඒ කියන්නේ ලංකාවේ දේශපාලනය තුළ වෙනස්කමක් කරපු චරිතයක් කියලා කියන්න පුළුවන්. වඩාත්ම ඔහුගේ පියා තමයි දේශපාලන ක්‍රියාකාරීවම කටයුතු කරේ අවුරුදු ගණනාවක්. කෙනෙන් ඊට පස්සේ ඔන්න පියාගේ ආభాෂයත් එක්ක ආපු කෙනෙක් තමයි මේ අපි සම්බන්ධ කරගන්න හදන්නේ. ආයුබෝවන් චතුරසේනාරත්න මන්ත්‍රීතුමා. ආයුබෝවන් සුබෝදේශන. සුබෝදේශන මන්ත්‍රීතුමා අපි සම්බන්ධ කරගත්තේ විශේෂයෙන්ම මේ මාහිරන්නේ මොකද උනේ වැඩසටහනේ මම කරපු වඩාත්ම ජනප්‍රියත්වයටම පත් වෙච්ච වැඩසටහනක් තමයි ඔබතුමත් එක්ක මම කරපු වැඩසටහන. ඉතින් අපි මොකද උනේ වැඩසටහන ගැන කීකී හිටියේ කලින් අවස්ථාවේ. මුලින්ම මන්ත්‍රීතුමා දැනගන්න කැමති මේ දැන් සැහෙන කාලෙක ඉඳන් ඔබතුමා මේ නිහඬව ඉන්නවා අපිට පේන්න තියෙනවා. ඇයි මේ නිහඬතාවය? ඔව් නෑ, මේ පවතින දේශපාලන තත්ත්වය සහ වාස්තවික තත්ත්වයන් උඩ මේ රටේ දේශපාලඥයන්ගේ භූමිකාව ඉතාමත්ම සීමා සහිත වෙලා තියෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුව එක පැත්තකින් තුනින් දෙකේ බලයට යටත් වෙමින් නිර්වින්දනය වෙන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අර 2010-2015 වකවානුව වගේම. ඒකින්ද මම එදා පාර්ලිමේන්තුව නියෝජනය කරෙත් මේ රටේ සිවිල් සමාජ ව්‍යාපාරයේ නියෝජනය කරන එකම නියෝජිතය හැටියට. ඒ පාර්ලිමේන්තුව තුලත් ඒ ස්වාධීනව මගේ අල්ටිපස්ති මත තීන්දුව තීරණ ගන්න හැකියාව ලැබුණා. ආණ්ඩුවේ වැරදිවලට පවා ඒවකට මුදල් අමාත්‍යවරයාට විරුද්ධව, දැඳුම් කරයට විරුද්ධව, වැත්බදු සංශෝධනයට විරුද්ධව, ඒ සියල්ලට විරුද්ධව සහ අම්බන්තොට වරාය චීනයට පවරා දීමට විරුද්ධව ඒ මගේ හඬ ඒ මං ඡන්ද ප්‍රකාශ කිරීම ආණ්ඩුවට විරුද්ධව සිදු කරන්න මට හැකියාව ලැබුණා. ඉතින් ඒ වගේ තත්ත්වයක් උඩ අද ඒ සිවිල් සමාජ ව්‍යාපාරය තුලින් තමයි මේ රටේ ඊළඟ නැවත ක්‍රමය වෙනස් කිරීමේ ඒ අරගලය මෝහත් කරන්න ඕනි කියන තැන අපි ඉන්නවා. ඒකේ ඉඳා ඒ දේශපාලන භූමිකාවෙන් වඩා ඒ සිවිල් සමාජ ව්‍යාපාර සියාදරයේ කැටියට ඒ භූමිකාව මේ පවතින සෞඛ්‍ය තත්ත්වයක් මත ඉතාමත්ම සූක්ෂමව කරගෙන යනවා. ඉතින් දිවයින පුරා අපේ තියෙන ඒ සංවිධාන ජාල තර කර ගනිමින් ඊළඟ අභියෝගයට මුහුණ දෙන්න පෙරටෙනවා. ඉතින් ඒකින්ද තමයි නිහඬයි කියලා හිතන්නේ. ඒ නිහඬ පාර්ලිමේන්තුව දේශපාලනය සහ අනිකුත් දේශපාලනයට එහා ගිය මතවාදී බලවේගයක් අපි නිර්මාණය කරමින් පවතිනවා එදා 2015 වගේම. ඒකට ඒ අවශ්‍ය කරන ශක්තිය ලබා දෙනවා. නමුත් අවශ්‍ය මොහොතේදී ඒ හඳ අපි අවදි කරනවා. ඒම තමයි. මන්තුමා දැන් මේ පවතින කොවිඩ් තත්ත්වය ගැන මොකද හිතන්නේ ඔබතුමා? දකින විදිහට මේ පාලනය කරන්න හොඳයිද මේ රට කොයි ආකාරයෙන්ද යන්නේ මේ කොවිඩ් පාලනේ? ඔව්, ඉතින් ඒක හසිතගේ මගේ අපේ ජීවිත කාලය තුළ ඉතාමත්ම ඛේදජනක
ඉරණමට අපි පත් වෙලා තියෙනවා. මම හිතන්නේ ඊයේ තමයි 190ක් වගේ පරණ ප්‍රමාණය. ඒ 190ක් තර විකෘති කරන ලද සංඛ්‍යාලේඛවන වලට 90 නම් ඒ කියන්නේ ඊට වැඩිය විශාල ගණක් මේ ජීවිතක්ෂයට පත් වෙලා ඇති. මේ සියල්ල අපේ ජනතාවගේ ජීවිත, ඒවට අපි වග කියන්න ඕනේ. ඒකින්ද තමයි අපි එදා 2015 වෙදී මේ රටේ බඩු මිල, බෙහෙත් මිල ඇතුළු ඒ සියලු දේවල් වලට ඉතාමත්ම සානදායි ක්‍රමෝපාය අනුගමනය කරේ. මන්තුමා, දැන් අවසන් වශයෙන් අපිට මේ පොඩි කාල වේලාවේ තියෙන මේ කෙටි කමත් එක්ක දැන් මේ ඔබතුමා දැන් අපි දැක්කනේ මේ අතන මහින්ද රාජපක්ෂ මහත්මයාට එක වර්තාවක් ඔබතුමා අභියෝග කරානේ හම්බන්තොටින් ඉල්ලුවොත් මම දිනලා පෙන්නන්නම් කියලා. දැන් මේකත් එක්කම පහුගිය මැතිවරණයේදී අපි දැක්ක කාරණයක් තමයි සමගි ජන බලවේගයේ නියෝජනය කරපින් ආපු මන්ත්‍රීවරු ගොඩක් දෙනෙක්ට අපත් නැති වෙලා තමයි ගියේ. දැන් ඔබතුමා මේ විදිහට අභියෝග කරපු මන්ත්‍රීවරු කීතර සමහරු බලාගෙන හිටියා අනිවාර්යෙන් ඔබතුමා පාර්ලිමේන්තුවට එයි කියලා. ඇයි මේ පැරදුනේ? මොකක් වෙන්න නැද්ද හේතුව? නෑ, ඒක ඉතින් කාලය විසින් තීන්දු කරයි මොකද්ද කියලා. ඒ මැතිවරණය පිළිබඳව විශාල ප්‍රශ්න තියෙනවා. මේ වෙනකොටත් ගම්පා දිස්ත්‍රික්කයේ විශාල අපේක්ෂකයෝ ගණනාවක් නඩු පවරලා තියෙනවා. නමුත් නෑ, මම ඒ තත්ත්වයට මම ඒම කියන්නේ. නමුත් ඒ පිළිබඳව ප්‍රශ්න තියෙනවා මටත් වැඩිය. ඒ අයට ජයග්‍රහණය කරපු රංජන් රාමනායක මන්ත්‍රීවරයා පවා ඒක ප්‍රතිත්‍ය ප්‍රකාශ කරා. නමුත් ඒක එකපස්සකින් තියෙද්දී ඒ අපි අපේ ප්‍රතිපත්ති දේශපාලනය කරා. අපි ඒ ආණ්ඩුවේ තිබ්බ වැරදි වලට පවා අපි විරුද්ධව මුළු වසර පහ පුරාවටම නැගී සිටියා. ඒ ඔක්කොම එක ඒ දේශපාලන ඒ දේශපාලනය ඒ අවස්ථාවන් වලදී ඒ පවතින තත්ත්වයන් උඩ ලැබෙන ප්‍රතිඵලවලට අභියෝග කරමින් අනාගතයේ ඒ ජයග්‍රහණය සඳහා යන්න අවශ්‍ය කරන මාර්ගය අපි හදනවා. ගොඩක් දෙනෙක් දැන් බලාගෙන ඉන්න ප්‍රශ්නයක් තමයි චතුර සේනාරත්න මන්ත්‍රීතුමා නැවතවතාව පාර්ලිමේන්තුවට ඉල්ලයිද කියලා. ඊළඟ වතාවේ ඔක්කොම ආයෙත් එනවද දේශපාලනයට? දැන් ක්‍රියාකාරී වෙ ඉන්නවද? ඔව්, අනිවාර්යෙන්ම එනවා. මගේ මං කොහොමත් සංවිධායකවරයෙක් හැටියට වැඩ කටයුතු කරනවා. ඒ ඔක්කො ඒ ඊට එහා ගිය අපි දැවැන්ත බලවේගයක් මේ රටේ නිර්මාණය කරනවා. ඒක හින්දා තමයි මේ රටේ ඊයේ දවසේ වෙනකොට මේ රටේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ සිවිල් ව්‍යාපාරයේ ඉදිරියේ මේ රටේ ජනාධිපතිවරයා ඇතුළු ඔය කියන තුනින් දෙකේ ඒකාධිපති ජුන්ටාවටම දන ගහන්න සූනා. මොකද මේ රටේ වෘත්තීය සමිති සහ සිවිල් ව්‍යාපාර සඳුදාට මේ රට ලොක්ඩවුන් කරනවා කිව්වම මේ රටේ ජනාධිපතිවරයාට ජාතිය අමතලා ඊට දවස් තුනකට කලින් ලොක්ඩවුන් කරන්න සිදු වුණා. මං හිතන්නේ ඒක තමයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගය ලැබපු පළවෙනි ජයග්‍රහණය. එවැනි දැවැන්ත ජයග්‍රහණ අවසාන වශයෙන් ඔබතුමා කැමති ගීතයක් තියෙනවද අපේ වැඩසටහනෙන් මේ ඔස්සේ ඉදිරිපත් කරන්න අපේ ප්‍රේක්ෂකයින්ට? ඔබතුමා කැමතිම ගීතය? කැමතිම කියලා නෙමෙයි, මම සාමාන්‍යයෙන් කැමති විජේ කුමාරතුංග මැතිතුමාගේ දඟගේ දඬුවම් සියුම් එළිවෙත. අනිවාර්යෙන්ම අපි ඒ ගීතය ඔබතුමා වෙනුවෙන් අද ප්‍රේක්ෂකයන් ඉදිරිපත් කරනවා. මේ දේශපාලනයේ ඒක සදාතනික ගීතයක්. ඉතින් අද දවසේදී බොහොමත්ම ස්තුතියි සම්බන්ධ වුණාට. මේ අපි ගත්තු එක කෝල් එකම ඔබතුමා ආන්සර් කරලා මේ විදිහට නිහතමානීව සම්බන්ධ වුණා. බොහොමත්ම ස්තුතියි මන්තුමා. බොහොම ස්තුතියි. දරන අපි නොදන්න රේඩියෝවත් එක්ක අද හසිත විජේවර්ධන මම තමයි සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් අපි ගොඩක් දේවල් කතා කරා. අපි මේ චුට්ටකට කලින් චතුර සේනාරත්න අපේ හිටපු මන්ත්‍රීතුමාව සම්බන්ධ කරගත්ත පාර්ලිමේන්තුවේ. මොකද මේ ගොඩක්ම මගේ මේ මොකද වුණේ වැඩසටහන් වලින් ගිම්හානේ මේ මුලින්ම අතිශය ජනප්‍රියත්වයට පත් වෙච්ච වැඩසටහන තමයි චතුර සේනාරත්න මහත්මයාත් එක්ක කරපු එක. එදින් මම හිතන්නේ චතුර මන්ත්‍රීතුමා එක්ක ඉන්ටර්වියු එකක් අපේම තිබිච්ච වැඩසටහනක 24 නාලිකාව තිබිච්ච ඉන්ටර්වියු එකකදී ලබා දීපු උත්තරත් එක්ක තමයි මම මේ වැඩසටහන මේ කරන්න ගියේ. ඉතින් ඊට පස්සේ ඒක මම හිතන්නේ එතුමා ලබා දීපු පිළිතුරුත් එක්ක ඉතින් ඒක සෑහෙන නැගලා ගියා. ඉතින් ඒක නිසා තමයි අපි මේ සම්බන්ධ කරගත්තේ. ඉතින් මොකද සෑහෙන කාලෙ නිහඬව හිටිය චතුර සේනාරත්න මන්ත්‍රීතුමා සහ පොඩි අර මොකද උනේ කරන හැටි පොඩ්ඩක් ඔයගලන්ට පොඩි අත්දැකීමක් ලබා දෙන්න. සාමාන්‍ය අපි වැඩසටහනක් කර ගියාම උනත් හරි සැහැල්ලුවෙන් තමයි ඔය වගේ මන්ත්‍රීවරුන්ට කතා කරන්නේ. ඉතින් අපි දැන් සාමාන්‍යයෙන් ජනතාව ගොඩක් කලාවට මන්ත්‍රීවරුන්ට බයිනවනේ අපි දැකලා තියෙන පාර්ලිමේන්තුවේ ඉන්න. හැබැයි ඉතින් එහෙම දැන්
අපි ඉන්න නැති තැන අපි එහෙම බැන්නට മന്ത്രി වරෙක්ට උනත් අපි දැන් සාමාන්‍යයෙන් ගෞරව කරලා තමයි අපි කතා කරන්න ඕනේ දැන් අත්‍තරම චතුසේනාරත්න මහත්මයා පෞද්ගලිකව මාත් එක්ක හිතවත් දැන් මම සාමාන්‍යයෙන් කෝල් එකක් ගත්තොත් මම අයියා කියලා කතා කරනවා හැබැයි මම කොතනකවත් එළියේ තැනකදී ප්‍රසිද්ධියේ තැනකදී මන්තුමාට මන්තුමා කියලා අමතනවා මිසක් අයියා කියන්නේ නැහැ ඒක තමයි ඒ අපි පුද්ගලිය විදිහට අපේ කොච්චර සම්බන්ධකම් තිබ්බත් යාළුකම් තිබ්බත් පෞද්ගලිකව අපි ඒ විදිහට තමයි ගෞරව කරලා මාධ්‍ය වේදිකාව විදිහට කටයුතු කරද්දී කතා කරන්න ඕනේ. ඒ අතරේ කමෙන්ට් දෙක තුනක් කියවන අපේ චතුරායය දාලා තිබ්බා මම තමයි හොඳටම කරන්නේ කියලා. චතුරායය තමයි මන්නම් කියන්නේ ඔයා තමයි හොඳටම කරන්නේ චතුරායය. ඒ අතරේ චතුරායය මේ මට WhatsApp message එකකුත් දාලා තිබ්බා පොඩ්ඩක් චතුරායය සාමාන්‍යයෙන් මේ සජීවි වැඩසටහන් වලට එහෙම සම්බන්ධ වෙන හරි අඩුයි. මේ මෙන්න මේක පඩින්න එක. ලැරියා මම මේ අපි නොදන්න රේඩියෝ අහන ගමන් ඉන්නේ. ඔබට වෙයිදර ඉස්කෝලේ යන කාලේ මේ අර කරපු මේ අර ලැරියා නාට්‍ය කොටස පොඩ්ඩක් ඔකේ කරලා පෙන්නන්න. අතර මේ ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් ගිම්හානිත් අන්තිමටම අහන්න කියලා බලාපොරොත්තු වෙ හිටියා මේ නම කොහමද වැටුනේ කියලා. ගිම්හාන් කියන්නද මම මේක? ඔව් අතර මේ චතුරාය කියවාගේ ඒ කාලේ මගේ අයියාට කියපු මේ මට කියපු නමක් තමයි ආදරයට කියපු නමක් තමයි අපේ අයියට ආදරයට කියපු නම තමයි ලැරි කියන එක. ඉතින් අයියට කියපු නම මට ලැරි කියන්න ගත්තා. ඒ කියන්නේ දැන් අයියට කට්ටි කියද්දි අපේ යාළුවන්ට ඔක ඇහුනම පොඩි ලැරි කියද්දි යාළුවෝ මට කියන්න ගත්තා. ඒක කන්ෆර්ම් වුණේ අපේ ඉස්කෝලේ ඩ්‍රාමා එකක් තිබ්බා මේ රාජ්‍ය ළමා නාට්‍ය උල්ලට අපි ඉදිරිපත් කරපු ඒ නාට්‍යයේ මේ හිම කුමරයයි අඟුටු මිට්ටු හත් දෙනයි කතාවේ. ඒක අඟුටු මිට්ටේ මම උසිය හිටින බල්ල දීලා ඉතින් ඒකේ මගේ චරිතය වෙන්නේ ලැරි. ඉතින් ඒ නාට්‍ය අපි මේ ඒ අවුරුද්දේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ගත්ත තේසන විද්‍යාලයේ. ඉතින් ඒකෙහිඳ මේ ඉස්කෝලේ ඇතුළෙත් ඒ වගේම වෙනත් ඉස්කෝලවලත් ඒක අපි වේදිකා ගත කර අවස්ථා කීපයකදී ඒකත් එක්ක තමයි නම වැටුනේ උන්ගක්ම මේ කන්ෆර්ම් වුණේ. ඉතින් දෙරණට ආවෙන් පස්සේ අපේ දෙරණෙත් ගොඩක් තර්ස්ටන් අය හිටියා චතුර අයියා ඇතුළු ගොඩක් දෙනෙක්. ඉතින් ආවෙන් පස්සේ චතුර අයියාත් කියන්න ගත්තා ලැරි ගාලා මම මේ අපු කාලෙම. ඉතින් ඊට පස්සේ හැමෝම ඇතුළේ ලැරි කියලා කතා කරන්න ගත්තා. වෙන දෙයක් ඕනේ අපේ බොස්ලා පවා දිලිත් බොස් ඊට පස්සේ මහදව බොස් මේ කට්ටියම අද වෙනකන් කතා කරන්නේ කවුරුත් හසිත කියලා කතා කරන්නේ ලැරි කියලා කතා කරන්නේ. ඉතින් ආදරණීය නම. ඉතින් ඕක ඊට පස්සේ ෆීල්ඩ් එකට මම වැඩට ගියාම අපේ කැමරමන්ලා ලැරි කියලා කතා කරද්දී ඕමෝමෝම ෆීල්ඩ් එකෙත් ලැරි බවට පත් වුණා. ඔකේ හොඳ කතාවක් තියෙනවා. දවසක් සංකයිය මම මේ හම්බන්තොට ක්‍රීඩාංගණේ ඉඳන් මේ ක්‍රීඩා තොරතුරක් ගෙන යන්න සජීව සම්බන්ධ වෙද්දී සංකයියටත් වරදිලා කියුණා අපි දැන් සජීව සම්බන්ධ කරගන්නවා අපේ ලැරි කියලා. දැන් මට හිතාගන්න බෑ මට ඇහුණම මේ දැන් මම මොකද කියන්නේ කියලා මට හිනා යන්නව. ඊට පස්සේ සංකයියට තේරුණා දැන් මම ස්ටක් වෙලා ඉන්නවා. සංකයි කෝ මේ ඇත්තම අපි ආදරයට කියන්නේ ලැරි කියලා. මේ එයාගේ ඇත්ත නම හසිත මොකද තත්ත්වේ තරගේ කියලා. ඉතින් ඒ වගේ නමත් එක්ක තියෙන ඉතිහාසයක් තියෙනවා. යතරේ ගිම්මානිත් අහපු ප්‍රශ්නේ මේ ගොඩක් දෙනෙක් මේ ආදරය ගැන මයෙන් අහනවා. මේ ගොඩක් ආදරෙන් පැරදුනන් පස්සේ අපි මෝඩ වැඩ කරනවානේ. ඒ මෝඩ වැඩ කරන්න එපා කියන එක. ඉතින් මම හිතන්නේ ඒක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ලයිව් එක බලන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න තියෙන්නේ දැන් අපි කොච්චර කෙනෙක්ට ආදරය කරත් අපිට කිසිම කෙනෙක්ව බලෙන් අල්ලගෙන තදින් අල්ලගෙන තියාගෙන ඉන්න බෑ ගිම්මානේ. ඕනම කෙනෙක්ගේ හිත වෙනස් වෙන්න පුළුවන්. එකක් හේතුව පරිසරයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. කාලයක් ගියාම තමුගේ පාර්ට්නර් බෝරින් වෙන්න පුළුවන්. තමුන්ට විවිධ අය හම්බ වෙන්න පුළුවන් සමාජයෙන්. ඒ කියන්නේ දැන් අපි හිතමු අපි ඉස්කෝලේ කාලේ ආදරයක් තියාගෙන ඉනවා. ඊට පස්සේ අපි රැකියාවකට යනවා. රැකියාවේදී අපිට අලුත් අය හම්බ වෙනවා. ඒකට අපි කම්පෙයා කරන්න ගන්නවා. ඉතින් ඒකත් එක්ක සමහර වෙලාවට අපේ ආදරය ඇතුලේ ඇති වෙන ප්‍රශ්නත් එක්ක සමහර වෙලාවට පුද්ගලය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් අපිට හැම වෙලේම 100%ක් කෙනෙක් අපිට ආදරය කරයි කියලා අනත අපිට කමිටඩ් වෙලා ඉඳී කියලා විශ්වාසයෙන් ඉන්න බෑ. ඉතින් ආදරේදී කරන්න පුළුවන් හොඳම දේ තමයි අපි හැම වෙලෙම අත්හරින්න පුරුදු වෙලා ආදරේ කරොත් සමහර වෙලාවට අපිට ඒ ආදරේ හොඳින් කරගෙන යන්න පුළුවන්. දැන් අත්හරින්න බැරි ආදරවල වලදී තමයි අපි දකින්නේ ෆෝන් එක හැම වෙලෙම චෙක් කරගෙන හැම වෙලෙම අවිශ්වාස කරගෙන නිදහසක් දෙන්නේ නැතු ඕනට වඩා නිදහසක් දෙනවා කියන එක නෙමෙයි ආදරය ඇතුලේ. එහෙම හිටියොත් ගිම්හානි පොඩ්ඩක් මේ ආදරය ඇතුලේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් කම වැඩි. ඉතින් ආදරය පිළිබඳව මේ මන්නම් කියන්නේ එකපාරක් හරි බූට් එකකුත් කරනවා නම් ඒක හොඳයි. මම කියන්නේ ඒ කියන්නේ අපිට අපේ ජීවිතයේ ලොකු අත්දැකීමක් ගන්න පුළුවන් බූට් එකක් කෑවම. මොකද හේතුව මේ ඒ ලැබෙන ඒ කියන්නේ අපි මානසික වැටෙන මට්ටම තියෙන මේ මට්ටමට වැටෙන්න පුළුවන් හොඳම තැන තමයි බූට් එකක් කරන එක. දැන් අපි ඔෆිස් එකේ ප්‍රශ්නයක් වුණත් සමහරවිට අපිට සතියකින් දෙකකින් අමතක කරනවා. අර වගේ එකක් අපි මාස 6ක් 7ක් විඳවුවම අපිට ඊළඟට ඊට වඩා ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඒ කියන්නේ ඒ වගේ ප්‍රශ්නයක් ආවත් අපිට දරාගැනීමේ හැකියාවක් එනවා. ඉතින්
මං හිතන්නේ බූට් එකක් ආපු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් හැමෝම වගේ බූට් කාලා ඇති. පළවෙනි ප්‍රථම ආදරේ හරියන්නේ ලෝකෙම මං හිතන්නේ 5%කට විතර හරියන ඇති පළවෙනි ආදරේ. ඉතින් කවුරු හරි කෙනෙක් ජීවිතේ කොයිම අවස්ථාවක හරි බූට් එකක් ඇවත් හැම වෙලෙම හිතා ගන්න ඕන කාරණයක් තමයි කවදාවත් වැටෙන්න එපා මානසිකව තමුන්ට ඒක ශක්තියක් කරගන්න. දැන් ඇත්තටම මට වුණත් මං මානසික වැටිච්ච අවස්ථාවේ මම හිතුව ඇත්තටම දැන් මගේ මාමා කෙනෙක් ඉන්න ඕස්ට්‍රේලියාවේ එයා මට නිතරම කතා කරා මං හිතුව මම රට යනවා කියලා. ඊට පස්සේ ආයි මගේ ආලෝකෝ පිස්සුදුඹට මෝඩ වැඩ කරන්න යන්න එපයි කියලා. ඇත්තටම රට ගියා නම් සමහර වෙලාවට මං කියලා කෙනෙක් නැති වෙන්න පුළුවන්. දැන් 2017 ප්‍රශ්න උනාම පස්සේ. ඉතින් ඔය වගේ මේ අපි වැරදි තියෙන ගන්න හොඳ නැහැ. ඊට පස්සේ මං තව ගොම්මර ටිකක් කරා. ඉතින් ඔය ජ්‍යොතිෂ පස්සේ ගියා. ඊට පස්සේ විවිධ දේවල් කියන්නේ මේක ආයි හරි ගස්ස ගන්න පුළුවන් විවිධ මේ අපි ආධ්‍යාත්මික පැත්ත නේ මොනවාද මොකද්ද පැත්තට කියන්නේ අපි දැන් හොයාගෙන යන්නේ මේ අඳුන් වලින් බලනේ වරයි මේ වගේ ගොම්මර ටිකක් කරා. ඒ කියන්නේ හැමෝම අපිට කියනවානේ අතනට ගිහින් බලන්න මෙතනට ගිහින් බලන්න මෙයාගෙන් අහලා බලන්න කියලා. ඉතින් ඒව කරාට ඇත්තටම ඒව පළක් නැහැ. කොච්චර දෙයියෝ ගාවට ගියත් කොච්චර බාර වුණත් මම කියන්නේ බාරකින් කවදාවත් අපිට බලාපොරොත්තු වෙන්න බෑ. ආ මේක මේ මම මේ පළතුරු වට්ටියක් දීලා මගෙන් මට මේ දේ කරලා දුන්නොත් මම මේ බාර වෙනවා කියලා මම නම් කියන්නේ ඒක වෙන්නේ නැති දෙයක්. ඒ කියන්නේ අපි දෙවියන්ට උනත් පින් දෙන්න ඕනේ. අපි බුදුන් වැඳලා අපි පිනක් කරලා ඒ පින දෙවියොන්ට පූජා කරනවා ඇරෙන්න පළතුරු වට්ටියක් හරි දීලා මොන හරි දෙයක් දීලා මේක දුන්නා. ඒ හින්දා මම මේක බාර වෙනවා මේ දේ කරනවා. ඔබ වහන්සේ මට මේක කරලා දුන්නොත් මම මේ දේ කරනවා කියලා කවදාවත් දෙන්න මේ අර මේ දෙයක් බලාගෙන දෙයක් දීලා ඇත්තනම් වැඩක් නැහැ. බුද්ධ දර්ශනයේ තියෙනත් ඒකයි. අපි පිනක් කරොත් අපිට ලැබෙයි, අපි පවක් කරොත් අපිට ඒ දේ ලැබෙයි. ඉතින් ඒ හින්දා ආදරයේදී මං කියන්නේ කොයි වෙලාවකවත් වැටෙන්න එපා. ඒක ශක්තියක් කරගන්න කාලයක් කට්ට කාලා අල්ලගෙන ඉන්න. මම ඇත්තටම මං දැකලා තියෙන දෙයක් තමයි ගොඩක් දෙනෙක් එහෙම අවංකව ආදරය කළ බූට් එකක් කෑවොත් එයාට කවදාවත් වැරදිලා නැහැ. මං දැකලා තියෙනවා එහෙමයි ගොඩක් ඊට වඩා හොඳ අය හම්බෙලා තියෙනවා. සහ එහෙමයි ගොඩක් ජීවිතේ ඉස්සරහට ගිහිල්ලත් තියෙනවා. ඒක ශක්තියක් කරගෙන ඉතින් මම හිතන්නේ ඒ දේ ඕගොල්ලොත් හිතට ගන්න කොයිම අවස්ථාවකවත් වැටෙන්න එපා. මම හිතන්නේ අපි ආදරය ගැන ඔන්න ඔයක තමයි සිද්ධිය මගේ සිදුවීමත් එක්ක මම කියන්නේ අපේ කට්ටියට බෙදා හදා ගන්න. ඉතින් ඊට වඩා මම හිතන්නේ මගේ සිදුවීම් ගැන ඊට වඩා මම හිතන්නේ හට කියලා කතා කරන්න ඕනේ නැහැ. ආදරේ සුන්දරයි, සුන්දර වරදක්. ආදරේ කරලා බලන්න, වරදේ ආදරේ විඳලා බලන්න, ආදරෙන් බූට්ටයක් කාලා බලන්න. එතකොට ඔබට තේරේ ආදරේ මොකද්ද කියලා. FM දරණ අපි නොදන්න රේඩියෝ සමග ඔයගොල්ලෝ ආයෙත් සම්බන්ධ වෙලා ඉන්නේ. අද දවසේදී මම හසිත විජේවර්ධන තමයි මේ වැඩසටහන මෙහෙවන්නේ. පළවෙනි වතාවට අත්දැකීම රේඩියෝ වැඩසටහනක් මෙහෙවන. දැන් මේ රේඩියෝ වැඩසටහන මෙහෙවන අතර අපේ Facebook live එක හොඳටම නැගලම යනවා. 1K ලයික්ස් ඇවිල්ලා තිනොත් ගොඩක් දෙනෙක් අහනවා මේ මට කෙල්ලෙක් නැද්ද, කෙල්ලෙක් ඉන්නවද කියලා. ඒ වගේම ගොඩක් දෙනෙක් අහනවා ගිම්හානිට කොල්ලෙක් නැද්ද, ගිම්හානිව සෙට් කරලා දෙන්න බැරිද කියලා. සමහරු කියලා තිනවා හසිත අයියෝ හොම් බල බල ඉන්නවා, ගිම්හානියක් අයින් අහන්න සෙට් කරගන්න බැරිද කියලා. ගිම්හානි ඇත්තටම මං අහන්නේ ඔයා මට ආදරේද? ඇයි අහන්නේ? ආදරේ නිසා අහන්නේ. ඇත්තටම මේ හසිතයි මොකද උනේ මේ ගිම්හානිත් බය වුණාද මන්දා? ගිම්හානි දැන් මොකද ඔයාට කොල්ලෙක් සෙට් කරලා දෙන්නද අපි ලයිව් එක මැද්දේ? එපා නේද? ඇයි? මට ගෙදර යන්න ඕනේ. මොකද ඉතින් ගිම්මානේ දැන් මේ සාමාන්‍යයෙන් මේ ටීවී ප්‍රසන්ටර්ස්ලා මම හිතන්නේ මාධවය සචිනී ඇවිල්ලා තියෙනවා මම කලින් දකපු වැඩසටහන් වල. දැන් මේ ටීවී ප්‍රසන්ටර්ස්ලා ආවම FM වල මේ නිවේදන කටයුතු කරන්න ඕගොල්ලෝ හිතන්නේ හොඳයිද අපි අරකේ කරන විදිහත් එක්ක මේකේ කරන විදිහ? දැන් අතනම FM කියන පොඩි වෙනම ප්ලැට්ෆෝම් එකක්. ඇත්තටම ෂෝ මම හරි ආසයි. ඒ කියන්නේ හොඳයි ඉතින්. ඒක හරිම ඒ කියන්නේ දෙපැත්තක ඉන්න දෙන්නෙක් එක තැනක එකතු වෙලා ඉතින් ඒ කරන්නදී හරි රසවත් මට නම්. අනිවාර්යෙන් මේ අතර මේ FM කියන පොඩ අලුත්ම අත්දැකීමක්. ඉතින් මේ දැන් අපි TV එකේ අපේ මූණ එහෙම පේනවනේ. දැන් FM එකේ හැම මූණ පේන්නේ නැතුව කතා කරන්නේ දැන් Facebook live එකේ අපි කට්ටිය බලන් හිටිය වුණත් අපේ FM එක අහන අපේ මේ ශ්‍රාවකයන්ට අපිව පේන්නේ නැහැ. ඒතකොට අපි ඒගොල්ලන්ට ෆීල් වෙන කතා කරනවා කියන එක TV එකේ කතා කරනකොට හරි අමාරුයි කිම්මා. දැන් TV එක අපිට පොඩක් මූණ පෙන්වන්න පුළුවන්, හිනාවක් දෙන්න පුළුවන්. එතකොට අපි ඒවට අදාළ expressions මූණෙන් පෙන්වන්න පුළුවන්. හැබැයි මේක අපිට ඒව පෙන්වන්න බෑ. එතකොට අපි ඒක කටහඬින්මයි කරන්න ඕනේ. ඒක පොඩක් අමාරු වැඩක්. මම දැකලා තියෙනවා දිල්කක් අය මේක හොඳටම කරනවා. අමාරු වැඩක් නෙවෙයි, කරන්න බැරි වැඩක්. කරන්න බැරි වැඩක් අනිවාර්යයෙන්. ඉතින් මේ බොහොම ස්තුතියි ගිම්මානි. මම හිතන්නේ කාලේ වෙලා අවසන් වෙක නෙන්නේ නේ. අනේ ඒක තමයි. ඉතින් දැන් 9:59 වෙලා. ඉතින් ඒත් ඉතින් යන්න වෙනවා. ඉතින් මොකද කරන්නේ නේ? අපේ ෂාර ඇවිත් තිනවා. ඉතින් දෙදෙනු සතියන්තේ ලස්සන සින්දු ගොඩකුත් අරගෙන ඊට කලින් යන්න කලින් මෙන්න මේ සමරුව.
හරිම ලස්සනයි ඇත්තටම බොහොම ස්තුතියි FM දෙරණට හරිම ලස්සනයි ඒක ඇත්තටම හරි ඉතින් එහෙනම් මම ආය අඳුනලා දෙන්න දෙයක් නැහැ මොකද ඉතින් මෙතන ඇවිල්ලා එකම පෙරලියක් කරලා මේ මාවත් මෙතන මටත් මෙතන ඉන්න නැති කරලා අපි ගියොත් තරකටමමයි ඔහොමමයි එයි ඔයා හැම මොකද උනේ ඔයාට මේ හා කමෙන්ට් එකක් දැම්මොත් ඒ පුද්ගලයා ඉවරයි ඉවරයි අතරම මාත් ඉවරටම ඉවරයි කොමන්නේ එහෙනම් ඉතින් අපි යමු නේද හස්දයි අනිවාර්යෙන්ම බොහොම ස්තුතියි මේ යන්න කලින් මම හිතන්නේ අපි පොඩ්ඩ එක දෙයක් කරමු නේද මොකද මොකද අයියෝ පොරොන්දුනේ අපි ප්‍රේක්ෂකෙන්ට තරු දීලා තියෙන සෑහෙන්න ඔව් පොරොන්දු වුණා අපි මයිදන් ගීතයක් ලෑස්ති කරගෙන තියන්නේ අද ගිම්මානේ කොහොම හරි එක් බාර් නටවන්න ඕන කියලා ගිම්මානේට මම සහයෝගය දෙනවා අපි ශ්‍රාවකයන්ට නම් බලන්න බැරි වෙයි කොහොමද නටන්න කියලා මේ Facebook ලයිව් එකේ ඉන්නයිට අද බලුවා ගිම්මානි ශෂී නිෂා දින පස්සේ කොහොමද එක් බාර් නටන්න කියලා මම ගිවාරි මට බෑ පොඩ මාතෝ මමට සහයෝගය දෙනවා එක්කම උපල කැඩෙන කන්න නලවන්න තියෙන දේ හරි thank you thank you මම මේ වගේ අමාරුක දැම්ම ඔයා මම මේක මතක තියාගන්නවා මතක තියාගෙන ඉන්නවා මට අවස්ථාවක් එයි ආවගම මම ඔයාව අල්ලගන්නේ මාදවයියත් එක්ක හරි හරි එහෙනම් අපි යන්නන්නේ දද ඇත්තටම මේ වෙනස්ම විදිහට තමයි මේකේ ප්‍රෝග්‍රෑම් එකේ end එක දෙන්නේ හා යන්නේද තව ටිකක් කළා හිටියොත් පොඩි මොනා කරන්නේ ඉතින් රදීන දිගටම FM දෙන්නත් එක්ක FM දෙන්න page එකට like කරන්න share කරන්න මේ වීඩියෝ එකත් share කරන්න ගිම්හරටත් ගිහලා like කරන්න ශාලිතවත් පුළුවන් නම් හොයාගන්න ශාලිත සම්පූර්ණ නම් මොකද ශාලිත වික්‍රමතුංග Facebook එකෙන් ගින් හොයාගන්න TV දෙන්න FM දෙන්න අපි ඔක්කොම pages like කරන්න ගිහිල්ලා අපිත් එක්කම රැඳිලා ඉන්න ලංකාවේ අංක එක TV දෙන්න FM දෙන්න එහෙනම් ඉතින් මං කියන්න දෙයක් නැහැ මට කියන්න දෙයක් ඉතුරු කරේ නැහැ මං කැමති ඒකට එහෙනම් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනේ. ගෙදරටම වෙලා ඉන්න දැන් ඉතින් නේද? සංචරණ සීමා ලොක්ඩවුන්. ලොක්ඩවුන්. ඒ නිසා යන්න මෙපා කොහෙවත් රවුම් ගහන්න ඕන නම් කව කට්ටක් අරගෙන මොකද කරන්න ඕනේ? ඒක ඇතුළේ රවුම් ගහලා ඉන්න. ඇතර මේ ගිමානේ අපිත් පට්ටි දෙතර රවුම් ගෙවන්න කව කියන්නද? දැන් යන්නේ. ඉතින් පොඩි ඇත්තටම රිස්ක් එකක් තියෙනවා. ඒක ගැන පොඩ්ඩක් හිතන්න. ඔව් ඇත්තටම මේ පොඩක් නේද? ඔව්. දැන් මාත් සෑහෙන රවුම් ගහන එක්කනේ. මම ඇත්තටම පහුගිය සතියේම ගෙදර හිටියේ. මේ වගේ උදාහරණයකට ගන්න. එහෙනම් එහෙනම් පරිස්සමෙන් සතුටින් ඉන්න ගොඩක් ආදරේ. ලබන සතියෙත් මේ විදිහටම එන්නම් වෙනම කෙනෙක්ව අරගෙන. මෙයාව නම් ආයේ ගෙන්නේ නැහැ. එහෙනම් ගොඩක් ආදරේ. ගිහින් එන්න. මම චාපා. FM Derana 92.2 and 92.4 FM Sri Lanka's number one radio station. Adare misai ahanne.